ආයුබෝවන් ප්‍රවෘත්ති වාර්තා කරන්නේ ප්‍රමුඛයා න්ියුස් ෆස්ට් රාත්‍රී 7 සතියන්ත ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම රන්දික සපුආරච්චි මම සඳුරු ඕෂදී අපේ රත්න ප්‍රතිමේ නවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත සභානායක ධුරයට දිනේෂ් ගුණවර්ධන පත් කිරීමට ආණ්ඩු පක්ෂයෙන් තීරණයක් බහුතරයේ නොමැති නිසා පාර්ලිමේන්තුව කැඳවීම ප්‍රමාද කරනවා රනිල් වික්‍රමසිංහගෙන් චෝදනා බහුතරයේ හිමි පත්වීම නීත්‍යානුකූලයි අගමැති මහින්ද රාජපක්ෂ කියයි එච්.එම්. ෆෞසිටත් රාජ්‍ය අමාත්‍ය ධුරය ප්‍රථමයෙන් දේශීය පුවත් තවත් රාජ්‍ය අමාත්‍යවරයෙක් අද ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නා එච්.එම්. ෆෞසි මහතා ජාතික සමගිය සහජීවන සහ මුස්ලිම් ආගමික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අද ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නා ඒ අනුව නව රජයේ කැබිනට් අමාත්‍යවරු 15 දෙනෙකු නියෝජ්‍ය අමාත්‍යවරු 8 දෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරු 8 දෙනෙකු මේ වන විට දිවුරුම් දී තිබෙනවා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරුවේ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනට පැමිණියා අග්‍රාමාත්‍යවරයා එහිදී විහාරාධිපති පූජ්‍ය වැලිමිටියාවේ කුසල ධම්ම හිමියන් සහ මහාචාර්ය පූජ්‍ය කුඹුරුගමුවේ වජිර හිමියන් පැහැදැක ආශිර්වාද ලබා ගත්තා නිරෝගී සම්පත්තිය චිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කරන්න පිළිගනිමි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ හමුවක් අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. මෙම හමුව පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. ඊයේ TNA කෙනෙක් ආව නේද? එයා විතරක් නෙමෙයි. TNA එකේ තවත් අය එන්නට නියමිතයි. මෙතර අදාළ සාකච්ඡාවෙන් පසු රජයේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹකල බහතා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මාධ්‍ය හමුවක් කැඳපමින් පැවසුවේ මෙවැන්නක්. රනිල් වික්‍රමසිංහ මේ මොහොතේ අපි හඳුනන්නට වෙන්නේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා හිටපු අගමැති හැටියට. එතුමාගේ විශ්වාසය තමයි ජාත්‍යන්තරය කියලා මේ අය ගෙනහලා නිරන්තරයෙන් කෙන්දරගා කියනවා මේක නිවැරදි කරන්න. ඒ වගේම ගරු කථානායකතුමා ස්වාධීන පුද්ගලයෙක් හැටියට ඉන්න සිටිය යුතු පුද්ගලයා මේ වෙනකොට තානාපතිවරුන් ගෙනහලා ඔහුගේ පෞද්ගලික මතයන් ඔහුට හිතන විදිහට ඔහු ප්‍රකාශ කරන්න උත්සාහයක් කරනවා මං හිතන්නේ මේ වෙලාවේ ප්‍රකාශයට පත් වෙනවා මේ මාසේ 7 වෙනිදා පාර්ලිමේන්තුව කැඳවනවායි කියලා මේක අමූලික බොරුවක් ගරු ජනාධිපතිතුමාට පමණයි සැසිවාරයක් ආරම්භ කරන්න පුළුවන් සැසිවාරයක් කල් දැමීමට හැකිවන්නේ සැසිවාරයක් නතර කිරීමට හැකිවෙන් ඊට පෙර පාර්ලිමේන්තුව කැඳවන්නට අවශ්‍ය නම් නැවත වරක් ජනාධිපතිතුමා විසින් ගැසට් නිවේදනයක් කරා ඒ ගැසට් නිවේදනයේ පිටපතක් කථානායකවරයාට යැවීමෙන් පමණයි කවුරු හරි කියනවා නම් කථානායකපතිතුමාට පුළුවන් න්‍යායපත්‍රය හදලා වෙනස් කරන්නයි කියලා මම හිතන්නේ ඒක සම්ප්‍රදායට විරුද්ධයි ගරු කථානායකතුමනි ඔබට කීර්තිමත් අතීතයක් තිබ්බා එනිසා අපේ හිතනවා ඒ කීර්තිමත් අතීතය අද ඉතාමත්ම අවාසනාවන්ත තත්වයකට පත් වෙලා තියෙනවා ඒ පත් වෙලා තියෙන්නේ ඔබතුමාට පීඩනය හොරොත්තු දෙන්නේ නැති පුද්ගලයෙක් හැටියට අපි හඳුන්වනවා සම්පූර්ණ පචයක් පට්ටපල් බොරුවක් ඒක මතකව තීන්දුව කරා ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සභානායක හැටියට පත් කරන්නට ඒ වගේම ආණ්ඩු පක්ෂයේ සංවිධායකවරයා පත් කිරීම තව දින කිහිපයකට කල් දමන්න තීන්දුව කරා අදත් අරලියගහ මන්දිරයේදී මාධ්‍ය හමු කිහිපයක් පැවැත්ුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් අද ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ බහුතරය එක්සත් ජාතික පක්ෂයට නොමැති නම් විපක්ෂයේ අසුන් ගන්නා බවයි. ඊයේ දිනේ වන විට නීතිපතිතුමාටත් නීතිපති දෙපාර්තමේන්තුවේ අපරාධ නඩු මෙහෙවන රජයේ අධිනීතිඥවරුන්ටත් විශේෂ බලකායේ පොලිස් ආරක්ෂාව ලබා දීමට සිදු වුණා. දැන් අපිට තොරතුරු ලැබෙමින් තිබෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ FCID ආයතනය විසින් කරපු පරීක්ෂණ වලට අදාළ ලිපිගොනු සහ වටිනා ලේඛන අතුරුදහන් කිරීමේ උත්සාහයක් පිළිබඳව.
ඒ වගේම මේ බරපතල නඩු විභාග කරන විනිශ්චයකාරවරු විශේෂ මහාධිකරණයේ විනිශ්චයකාරවරු විශාල අභියෝගයකට තර්ජනයකට ලක් වෙලා තිබෙනවා. පාර්ලිමේන්තුවේ බහුතරය අපට තිබෙනවා නම් මෙරට පාලනය කරන්නේ අපි. පාර්ලිමේන්තුවේ බහුතරය අපිට නැත්නම් අපි විපක්ෂයට යනවා. ඒක අපිට ප්‍රශ්නයක් නෙමෙයි. අපිට විපක්ෂ දේශපාලනය කළ බොහොම පුරුදුයි. සමහර වෙලාවට ඔවුන්ට බහුතර බලයක් නැත්නම් පාර්ලිමේන්තු ක්‍රියාදාමය අත්හිටවලා පාර්ලිමේන්තුව දින නියමයක් නොමැතිව අඩාල කරමින් ඉදිරියට යන්නයි මේ දුෂ්ට දූෂිත බලවේගය කටයුතු කරන්නේ. කථානායකතුමාගේ නොවිසම මේ නීත්‍යානුකූල නොවන ආකාරයේ පාර්ලිමේන්තුව කල් දැමීම තුළින් එතුමාට විශේෂ අවස්ථාවක් ලැබිලා තියෙනවා. එතුමාගේ අභිමතය පරිදි පාර්ලිමේන්තුව කැඳවන්න අපි විශ්වාස කරනවා. ගරු කථානායකතුමා එතුමාට හිමියේ බලය භාවිතා කර පාර්ලිමේන්තුව 16 දෙනාට පෙර කැඳවා බහුතර බලය පෙන්න අපේ නියම රජය මේ රටේ ඉදිරියටත් පවත්වාගෙන යාම සඳහා ඒ අවස්ථාව සලසා දෙයි කියලා. ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවට සහය දක්වන්නේ දැයි මාධ්‍යවේදීන් මෙහිදී විමසා සිටියා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පෞද්ගලිකව සහයෝගය දැක්වීම එකක්. පාර්ලිමේන්තුවේ ක්‍රියාදාමය නීති විරෝධීව අවසන් කිරීම සහ ආණ්ඩුක ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කිරීම තවත් එකක්. ජනතා විමුක්ති පෙරමුණ බොහොම පැහැදිලිව කියන්නේ අපි රනිල් වික්‍රමසිංහට කැමති නැහැ පෞද්ගලිකව. නමුත් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මේ නීති විරෝධී වැඩපිළිවෙළට විරුද්ධව අපේ ඡන්දය පාවිච්චි. ඒ වගේම දෘඪ සන්ධානයත් ඒ ස්ථාවරයේ ඉන්නේ. අමාත්‍ය විජිත් විජේමුනි සොයිසා මහතා අද උදෑසන අපරාධුව කොටවානගල දීවර තොටුපළෙහි නිරීක්ෂණ චාරිකාවකට එක්ුණා. අනතුරුව මාධ්‍යට අදහස් පළ කළ අමාත්‍යවරයා එවැනි තර්ක අවශ්‍යතාවයක් නැහැ. රටේ විධායක ජනාධිපති තුමාට බලේ තියෙනවා අග්‍රාමාත්‍යවරයෙක් පත් කරන්න. පත් කරා ඒ මේ විදියට මේ පත් කරපු පළවෙනි වතාව නෙමෙයි. පළමු වතාව තමයි අපි 3-2ක් තියද්දී 3-2ක් අපිට බලේ තියද්දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැතිහට පත් කිරීම. එක දෙවැනි එක තමයි මේ. එතකොට එතුමටත් සාධාරණ කාලයක් දුන්නා එතුමගේ බලේ පෙන්වන්න. ඒ වගේම සාධාරණ කාලයක් මෙතුමටත් දෙන්න පුළුවන් තමන්ගේ බලය විශ්වාසය දිනා ගන්න පාර්ලිමේන්තුවේ. ඉතින් ඒක එච්චර ප්‍රශ්නයක් හරියට ගණන් ගන්න අවශ්‍ය නැහැ. එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායමක් අද කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදින රංජිත් හිමිපාණන් බැහැදතුවා. කොළඹ අගරදගුරු නිවසට පැමිණි මන්ත්‍රී කණ්ඩායම රටේ පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් උන්වහන්සේ දැනුවත් කළා. මෙම අවස්ථාවට ද්‍රවිඩ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්තිරණ මහතාද එක්ව සිටියා. It's a terrifying thought for our people. We are not saying, you know, please support our people, we're saying, no, that's not what we're saying. They're saying one thing, this is unconstitutional, legal. The paradox is a no, no, no. The thing is that you appointed your prime minister, the first thing he was to do is to immediately convene parliament so that the new prime minister can show his majority in the house. Yes, sir. I'm not contemplating to be for sure. Well, we go to court, there are a lot of disadvantages. They'll say subjugating. The president and the government team is out, and the people that are in the meeting is together. That's the paradoxical situation. All we want to ensure is that there will be a peaceful situation everywhere. As of yesterday, IMF and ADB decided to suspend all financial transactions to Sri Lanka. This parliament මන්ත්‍රීවරු සෑම පක්ෂයකම මන්ත්‍රීවරු 120කට අධික ප්‍රමාණයක් මේ වැඩපිළිවෙලට විරුද්ධව ඉන්න බව බොහොම පැහැදිලිව ඒ අය කතා කරුවා. මේ පක්ෂය අපිට අසාධාරණ කරලා තිබ්බ වෙන්න පුළුවන්. නමුත් අපි සියලු දෙනාම එකහසේ එකතු වෙලා තියෙන්නේ ඒ ජනතාව අපිව විශ්වාස කරලා තියෙන්නේ මේ ප්‍රජාතන්ත්‍රය ආරක්ෂා කරලා රටට සේවයක් කරන්නයි. මොන වගේ මන්ත්‍රීවරුන්ගේ අභියෝග තිබ්බත් එක පෞරක් වශයෙන් ඔක්කොම එකට සිටිනවා කියන එක තමයි පේන්න තිබෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා ඇතුළු පිරිසක් අද සීනිගම දේවාලයේ ආශිර්වාද පූජාවකට එක්ුණා. සීනිගම දෙවල් මහ දේවාලයට පැමිණි නවීන් දිසානායක මහතා ඇතුළු පිරිස රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ආශිර්වාද පතා දේව කඳලවක නිරත වුණා.
අපේ ස්ථාවරය තමයි අග්‍රමාත්‍ය තූර්ය තීරණය කරන්න ඕනේ එක්සත් ජාතික පක්ෂය. හරි ඒක වෙන පිටස්තර පක්ෂයකට තීරණය කරන්න බෑ. අපේ පක්ෂයේ තියෙන ප්‍රශ්න ඇති වෙනවා නම් අපි, ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂිකයෝ කතා කරගෙන ඒක විසඳන්න ඕනේ. අග්‍රමාත්‍ය තූර්යයට සුදුසුකම් දබන ගොඩක් කට්ටිය ඉන්නවා. නමුත් දැනට අපි තාම දැඩි ලෙස ඉල්ලීමක් කරනවා පාර්ලිමේන්තුවේ බහුතරය අනුව ක්‍රියා කරන්න කියලා. වර්තමානයේ උද්ගත වී ඇති දේශපාලන තත්ත්වය පිළිබඳව හිටපු කතානායක විජේමු ලොකුබණ්ඩාර මහතා අද කොළඹදී මාධ්‍ය හමුවක් ඇදවමින් අදහස් පළ කළා. සම්පූර්ණයෙන් පාර්ලිමේන්තේ කැඳවීම කැඳවලාහි මූලාධාර ගැනීම යනාදී සියලු බලතල තියෙන්නේ අතිගරු ජනාධිපතිතුමාට තමයි ආණ්ඩුක ව්‍යවස්ථාවට. ඒත් වගේම වාරාවසාන වුණාට පස්සේ පාර්ලිමේන්තුව තාවකාලිකව නිහඬ වෙනවා. යලි පැවතෙන තුරු යලි බලය එන තුරු බලේ නෑ පණ නෑ පණ එන්නේ වාර අවසානය අවසාන වෙනකොට. ඒක කරන්න පුළුවන් එකම පුද්ගලයා වාර අවසාන කරපු ජනාධිපතිවරයා විතරයි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හැටියට. දේශපාලනය කරන එක එකක් දේශපාලන ඉක්මවන්න ඕනේ තනතුරු තියෙන. ඒ තනතුරක් තමයි කතානායකවරයා කියන්නේ. ඒ ලාංඡනයත් එක්ක තමන් ස්වාධීන පුද්ගලයෙක් වෙන්නට ඕනේ. කවදාවත් මම සිරිකොත්තට අඩිය තියලා නැහැ කතානායකවරයාට පත් වුණාට පස්සේ. දැන් අපි කියනවා පාර්ලිමේන්තුව රැස් වෙනවා. මහින්දලාගේ පාර්ශ්වයට බහුතරය වෙන්න ගන්න බැරි වෙනවා. රනිල්ගේ පාර්ශ්වයට අනිත් බහුතුමන් පාර්ශ්වයට බහුතරය වෙන්න ගන්න පුළුවන්. එතකොට කාටද පෙන්වන්නේ ඒක? ආ පාර්ලිමේන්තුව පෙන්නන්න පුළුවන් එක්කෝ විශ්වාස භංගයක් එන්න ඕනේ. එහෙම නැත්නම් අයවැය වාගේ යෝජනාවක් එන්න ඕනේ. එහෙම වෙලාවක ඒක වෙන්න පුළුවන්. ඒකෙදි බැරි වෙනවා නම් ඉතරයි තියෙන්නේ. එහෙමනම් ඡන්දකට යන ඒ බලය තියෙන්නේ පාර්ලිමේන්තු විසුර හැරීමේ බලයක් තියෙනවා ජනාධිපතිතුමාට. රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් රැඳී සිටින අරලියගහ මන්දිරයේදී අදත් මාධ්‍ය හමු කිහිපයකට කිමින් අදහස් පළ කළ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අදහස් මේ. ඊයේ ඒකාබද්ධ කල්ලියේ මන්ත්‍රීවරු කියනවා අපි 7 වෙනිදා කැඳවන්නේ 16 වෙනිදා කැඳවන්නේ කියලා. විශේෂයෙන්ම ගැසට් පත්‍රයක් ඕනේ නැහැ. ජනාධිපතිතුමා කතානායකතුමාට වාචිකව හරි කිව්වා නම් ඒ වාචිකව කියපු එක පදනම් කරගෙන කතානායකතුමාට හැකියාවක් සහ බලයකුත් තියෙනවා 7 වෙනිදා පාර්ලිමේන්තුව කැඳවන්න. කැඳවලා තීරණයක් ගන්න. අපිට බහුතරය තියෙනවා නම් අපි ආණ්ඩුව කරගෙන යන්නම්. අපිට බහුතරය නැත්නම් අපි විපක්ෂයට යන්නම්. ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයෙක් තමන්ගේ ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරයෙක් හැටියට දිවුරුම් දෙනකොට රෙද්දක් ඇඳගෙනද ඉන්නේ? ඒ දේශප්‍රේමේ කොහෙද තියෙන්නේ කියලා අපි අහන්න කැමති. මේක පාර්ලිමේන්තුවේ ඇතුළේ විතරක් විසඳගන්න සමාජලට බැරි වෙයි. අපිට පාරට බහින්න, අපිට උද්ඝෝෂණය කරන්න වෙයි, වටලන්න වෙයි, අපිට ලේහලන්න වෙයි, අපිට වීදිසටන් කරන්න වෙයි. ඒ නිසා රටේ ජනතාවට කියනවා මේ ව්‍යවස්ථා විරෝධී, ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩසටහන වෙනුවෙන් එකතු වෙන්න. අපිට තියෙන ප්‍රශ්නේ ඔය සේරම ගත්තත් කමන්නේ. අපි කියන්නේ පාර්ලිමේන්තුව රැස් කරන්න කියලා. අද බොරුවට 7 වෙනිදා රැස් කරනවා 5 වෙනිදා රැස් කරනවා කියලා ගැසට් එක ගහන්න නැතුව ඉන්නේ. අපිට විපක්ෂ දේශපාලනේ බොහොම ආස්වාදජනකයි. අපිට බොහොම හොඳයි විපක්ෂ දේශපාලනේ, අපිට හුරුයි. ව්‍යවස්ථාවට පටහැනිව අග්‍රාමාත්‍යවරයෙකු ලෙස පත්කර ඇති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජයට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙනෙන්නේ නම් ඊට සහාය පළ කරන බව දෙමළ ජාතික සන්ධානය පවසනවා. එම සඳහන් නිකුත් කර නිවේදනය දැක්වෙන්නේ මෙවැනි අවස්ථාවක මධ්‍යස්ථව කටයුතු කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් බව ඔවුන්ගේ ස්ථාවරය බවයි. දෙමළ ජාතික සඳහනේ ඊයේ සවස පක්ෂනායක රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබෙනවා. නිකුත් 26 වනදා අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමත් නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීමත් පිළිබඳව ජනාධිපතිවරයා විසින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයේ ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් බව දෙමළ ජාතික සන්ධානය අවධාරණය කර තිබෙනවා. පාර්ලිමේන්තුව වාරවසාන කරමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය නීති විරෝධී බවද මෙම නිවේදනයේ සඳහන්. මෙම ක්‍රියාවලිය පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවයට සිදු කරන දැඩි හානියක් බවද දෙමළ ජාතික සන්ධානය පෙන්වා දෙනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැති අයකු අගමැති ලෙස පත්කිරීම හා බහුතර බලය පෙන්වීමට පාර්ලිමේන්තුව රැස් කිරීම ප්‍රමාද කිරීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවයි. එලෙස ප්‍රමාද කිරීම හරහා ඇමති ධූර ලබා දීම, මුදල් අල්ලස් දීම මගින් බහුතරය රැස් කිරීම සදාචාරාත්මක නොවන බවද, එය දැඩි ලෙස හෙළා දකින බවද දෙමළ ජාතික සන්ධානය පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ව්‍යාලේන්ද්‍රන්ගේ ක්‍රියාකලාපය දැඩි ලෙස හෙළා දකින බවත්, ඔහුට එරෙහිව ඉතා ඉක්මනින් ක්‍රියාමාර්ග ගන්නා බවත් දෙමළ ජාතික සන්ධානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ මහතාගේ ගාල්ලේ නිවසේදී අද දහවල් පාක්ෂික හමුවක් පැවැත්වුණා. ඉන් අනතුරුව මාධ්‍යට අදහස් දැක්වූ අමාත්‍යවරයා ජනතාව බලාපොරොත්තු වෙච්ච දෙයක්
අපි නොහිතන ආකාරයෙන් සිදු වෙලා තිබෙනවා. රටේ පැවතුණු ආණ්ඩුව පොඩි එකාගේ ඉඳලා මහල දක්වාම එපා වෙලා තිබුණා. මහත් විවේචනයක් තුන ජනතාව අතර. ඒ එවන් තත්ත්වයක් තුල මේකට එරෙහිව අපේ රටේ කවුරුවත් විරෝධතාවයක් දැක්වුවේ නැහැ. ජාතික පක්ෂයෙන් ආරාධනාව එන්නේ. අපෝ අනන්තාව කිසි කෙනෙක් ළඟට මම ගියේ නැහැ. ඒ වුණාට ඒ කිසි දෙයකට අපේ එහෙම එකඟතාවයකට අපි යමුුනේ නැහැ. ඔබතුමා වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගාමිණී ස්පෙක්කින් අනිත් മന്ത്രിවරු එනම්කම් හම්බෙච්ච සහ නැති සියලු දෙනාම ගොහිතනවාද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක ඉදිරියට තියෙන්නේ. අපි ඔක්කොම බලාපොරොත්තු වුණේ මේකගේ එකතුව පක්ෂය කැඩිලා බිඳලා ගියොත් වෙන අත්වෙන ඉරණම අපි එදා දුටුවා. දැන් ඒ සියල්ල ඔක්කොම තියදී බලන්න මේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත් අපේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාත් ඒකවීම දැක්කහම අපි පැත්තකින් ඉන්න අපි මොකටද හිතන්න තියෙන්නේ ආයි මෙරට අවංකතම රාජ්‍ය නිලධාරියා ජනතා වරමින් තෝරා ගැනෙන සුපිලිපන් ප්‍රනාම 2018 අවංකත්වයේ අභිෂේකය අද පසරුවේ රත්නලාන ස්ටයින් මැදිරි සංකීර්ණයේදී පැවැත්ුණා. එහිදී මෙරට අවංකතම රාජ්‍ය නිලධාරියා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ තබුත්තේගම කොට්ටාෂ අධ්‍යාපන අධ්‍යක්ෂ කරුණාරත්න බණ්ඩාර මහතා. ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයත් නිවුස් ෆස්ට් එක සංවිධානය කළ හොඳම රාජ්‍ය සේවකයා අභිෂේක ගන්වන මේ සන්ධ්‍යාවේදී හොඳම රාජ්‍ය සේවකයා ලෙස ජනතා මනාපය අනුව තීන්දුව ප්‍රකාශ වන්නේ කරුණාරත්න බණ්ඩාර මහතා. අද දවසේදී රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණයේදී හොඳම රාජ්‍ය සේවකයා ලෙස මෙලෙස සම්මාන ලබන වගයි. Mr. Karunaratna Bandara, Integrity Idol 2018. It's rather interesting that we are here to honor honesty. වංක භාවයේ රජ වී ඇති මෙවන් අවස්ථාවක මේ ආකාරයෙන් අවංක භාවය සමරන්න අවස්ථාවක් ලැබීම ගැන අපට සිතා ගැනීමට අපහසුයි. අපිට බලාපොරොත්තු තබා ගන්න පුළුවන්ද? අප ජීවත් වන්නේ වැඩ කරන ජනතාවගේ ලේන් කඳුලෙන් දහදියෙන් සුරැකුණු අපගේ අර්ථ සාධක අරමුදල් දේශපාලනයේ නාමයෙන් විනාශ කරන ලද යුගයක. අප ජීවත් වන්නේ ඩීසල් විදුලි මාෆියාවට රුපියල් මිලියන ගණන් හම්බ කර ගැනීමේ අරමුණ සඳහා අඩු මිල පුනර්ජනනීය විදුලිය මිලදී ගැනීම ප්‍රතික්ෂේප කරන යුගයක. අප ජීවත් වන්නේ අධිවේගී මාර්ගයෙන් තුනෙන් එකක් ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 150ක් ණයට ගන්නා යුගයක. මේ සියල්ල සිද්ධ වෙන්නේ මේ රටේ ජනතාව තමන්ගේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්නට, ලෙඩට දුකට බෙහෙත් ටිකක් ගන්නට, දවසට එක ආහාර වේලක් සොයා ගන්නට, එහෙමත් නැත්නම් යහපත් ජීවිතයක් ගත කරන්නට වෙරදරන පරිශ්‍රම දරන අතරතුරයි. To live a life of dignity. In Sri Lanka in recent times we have not had a culture. ශ්‍රී ලංකාවේ මෑතක සිට අපිට සංස්කෘතියක් තිබුණේ නැහැ අවංකත්වය අකේ කරන්න. බොරු කීම සහ ගණිතන වලින් අපි අවංකත්වය හා ප්‍රතිපත්ති යට ගහලා තියෙනවා. නීතිමාලාවක් ස්ථාපිත කිරීමෙන් හා මාධ්‍ය අධ්‍යාපන ආයතන මිනිසුන්ගේ සිත්වල ශිෂ්ට සිතුවිලි ඇතිකොළොත් මෙවන් සංස්කෘතියක් වෙනස් කළ හැකි. ඒ වගේම සිවිල් සංවිධාන මේ සම්බන්ධයෙන් නිරන්තරයෙන් කල්පනාවෙන් සිටිය යුතුයි. මේවාට ආයතන ගොඩනගලා එහි ක්‍රියාතාමයන් ගරු කළ යුතුයි. නොසේ නම් අපි වංචා හා දූෂණ පිරුණු ගුහාවකට වැටෙයි. ශ්‍රී ලංකාවට එරෙහිව එළවන ජාත්‍යන්තර බලපෑම් වහාම නතර කළ යුතු බව ගෝලීය ශ්‍රී ලංකා සංසදය ප්‍රකාශ කර සිටිනවා. පසුගිය දිනවල ඇමරිකා එක්සත් ජනපදයේ සහ යුරෝපීය සංගමය ශ්‍රී ලංකාවට එරෙහිව කරන ලද ප්‍රකාශයන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පිරිගත් ප්‍රඥාප්තින්ට එරෙහි බවත් වෙනත් ස්වාධීන රාජ්‍යයකට එරෙහිව ඍජු හෝ වක්‍රාකාරයෙන් කවර හේතුවක් නිසාවත් බලපෑම් එල්ල නොකළ යුතු බව ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ ප්‍රකාශ කරනවා. සමහර වෙලාවට කාලයක් අපි වැටත් කරගෙන හිටපු බලවේග හිතනවා ඇති අපි තාම ඒගොල්ලන්ගේ යටත් විජිත කියලා. ඒක නිසා වෙන්නේ ඇති. ඒගොල්ලන්ගේ පාර්ලිමේන්තුවල මේ අපේ රටේ අභ්‍යන්තර ප්‍රශ්න ගැන සාකච්ඡා කරන්නේ. අපේ රටේ දේශපාලන ප්‍රශ්න විසඳ ගැනීමට අපට හොඳටම හැකියාව තියෙනවා. එහෙම තියෙද්දී අපි මේ වගේ දේවල් සම්බන්ධයෙන් අපේ රටේ දෙයකට ඇඟිලි ගහනවා නම් බටහිර බලවේග බටහිර පාර්ලිමේන්තුවල අපේ රටේ දේවල් ගැන කතා කරනවා නම් ඒක ගැලපෙන්නේ නැහැ. ඉතින් අපි ඉල්ලා හිටිනවා ඔය කිඹුල් කඳුළු හෙළන සමහර බටහිර ජාතීන්ගෙන් ලංකාවේ දේවල් ලංකාවේ අයට ලංකාවේ පුරවැසියන්ට තමන්ට ගැළපෙන ආකාරයට සිඳගන්න ඉඩ දෙන්න කියලා. ඒකයි අපි රට වෙනුවෙන් හිතන රට පැත්තෙන් හිතන දේශප්‍රේමී දේශමාමක ජනතාව විදිහට අපේ හිතවත් විදේශීය රටවල් වලින් අපි ඉල්ලා හිටින්නේ. ඉංගිරිය බොරළුගොඩ ප්‍රදේශයේදී රුපියල් 1000 ව්‍යාජ නෝට්ටු 13ක් සමග සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය
පැවසුවේ මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු ව්‍යාජ 16 නෝට්ටුවක් දී කාන්තාවකගෙන් එළවලු සහ පළතුරු මිලදීගෙන ඇති අතර ඇයගෙන් ලද පැමිණිල්ලකට සිදු කළ විමර්ශනවලදී සැකකරුවන් අත්අඩංගුවටගත් බවයි ඒ ඉංගිරිය ඇඳුර කළ ප්‍රදේශයේදී එලෙස අත්අඩංගුවටගෙන ඇත්තේ 35 හැවිරිදි සහ 39 හැවිරිදි දෙදෙනෙක් ඔවුන් මත්තක හා පොතුහැර ප්‍රදේශවල පදිංචිකරුවන් සැකකරුවන් සතුව තිබී නෝට්ටු මුද්‍රණයට භාවිත කළ බවට සැකකරන මුද්‍රණ යන්ත්‍රයක් ලැප්ටොප් පරිගණකයක් ජංගම දුරකථන 4ක් ඇතුළු භාණ්ඩ තොගයක් ද පොලිස් බහරයට ගෙනුණා. Then weather first. සුවසන්දව කොබ් මේ ක්විසිරිනේ කාලුගුණ වාර්තා කරන ප්‍රමුඛ වෙද ෆස් සමගින් දැන් අවධානයේ ඉදිරි දින කීපතුලදී කාලුගුණ තත්ත්වය පිළිබඳවයි. ශ්‍රී ලංකාවේ ගිනිකුණ දෙසින් බෙන්ගාල බොක්ක ආශ්‍රිතව අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වෙමින් පවතින බවයි කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. මේ තත්ත්වය ශ්‍රී ලංකා දෙසට ගමන් කළ හැකි බැවින් මේ හේතු නිසාම තද වැසිසක් තද සුළං අපේක්ෂා කළ හැකි බවයි කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. දැන් මේ හේතු නිසාම විශේෂයෙන්ම නාවුක සහ ධීවර ප්‍රජාව ඉතාම සැලකිලිමත් විය යුතුයි. විශේෂයෙන්ම බහුදෙන යාත්‍රාවල නිරත වන ධීවරයන් මේ තද වැසිසක් තද සුළං සම්බන්ධව ඉතාම සැලකිලිමත් විය යුතු බවටයි ධීවර දෙපාර්තමේන්තුව සහ කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ. අද දිනේදී විශේෂම රාත්‍රී කාලයේදී බස්නාහිර සබරගමුව වයඹ පළාත්වල ඒ වගේම කෑගල ගම්පාස කුරුණෑගල දිස්ත්‍රික්කවලින් මිලිමීටර 100 154 තද වැසි අපේක්ෂා කළ හැකි බවටයි කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කළේ. විශේෂයෙන් අපිට ඉදිරි දින කීපෙත් 5 වෙනිදා වගේ හෝ 6 වෙනිදා වගේ දිනයන් වෙනකොට බෙන්ගාල බොක්කේ ඒ කියන්නේ මධ්‍යම බෙන්ගාල බොක්කාවට ප්‍රදේශයේ අඩු පීඩන තත්ත්වයක් බවට වර්ධනය වෙන ලක්ෂණ තමයි පෙනී යන්නේ. එතකොට මෙහි ඍජු බලපෑමක් නැති වුණත් වක්‍ර බලපෑම අනුව දිවයිනේ කාලගුණික තත්ත්වයේ වැඩිවීමක් තමයි අපි ඉදිරි දින කීපය තුළත් බලාපොරොත්තු වෙන්නේ. తాවකාලිකව වැසි පවතින විට තද සුළඟේ යවට ඇති වෙන්න පුළුවන්. එම කාරණේ හේතු කොටගෙන ගස්වල අතුපතු කඩා වැටීම් සිද්ධ වෙන්න පුළුවන්. ඊට අමතරව අකුණු අනතුරු ඇති වෙන්න හැකියාවක් තියෙනවා. බංග්ලාදේශ වයස අවුරුදු 19 පහළ කණ්ඩායම සමග පැවති තුන්වන එක්දින ක්‍රිකට් තරගෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අද ජය ගත්තා. ඒ දක්වත් සහ ලොවිස් න්‍යායට අනුව කඩුලු 8කින්. ඒ සමගින් න්ියස් ෆස්ට් රාත්‍රී 7 සතියන්ත ප්‍රධාන ප්‍රතිප්‍රකාශය නිමවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. අයිබෝවන්.